ල් ජනල් ගරිතේ ල වේ පව්ඩර්නෑ වැඩි කෝප ප්‍රාණයක් හතාගන්නත් තුළො. එක්දහස් අටස අසු හතරවසරයෙන් පස, එනම් වසර එකසි හතලියකට පසු ගෝලිය වශයෙන් වැඩිම උස්්නත්වයක් වාර්තාාවූ වසර දහයල් පසුගේ දශක දෙක තුළත වාර්තාාවී තිබෙනවා. ඒ දෙදහස් හතරවසරේ සිටල් දෙදහස් විසි හතරවසර දක්වා කාලේ තුළයි. ගෝලිය ෂනත්තයේ මෙලෙ සිීගුවෙන්න් ඉහලයාම්මට ප්‍රධානතම සාධකය මිනිසා වින් පරිසලයට සිකර රජ බල පෑමයි. මේදනවල පවතින අධික උළුසුම් සහිත කාලගුණේ වනජීවින්ට විද සුකින් සසාහ ග්‍රාස්ත්‍රිතව ඇතිරන සුරතන් සතුන්ට මෙන්ම පුෘෂ්කාරම සතුන්ට දැඩි බලපැම්මලි කරතිබෙනවා. අධි උුසුම හතුවෙන් මෙම සතුන් තාප ආගාතය තත්වයට පත්වීමේ අවදාානමක් පවතින බවයි පශසු අෛ්‍යවරුන් පෙන්වා දෙෙන්නේ. දැඩි උරුමත් එකක් අපටි පේන එකක්තමයි සත්තුූ නිතරම හතිහලනව කටඇරගෙන, එවගේ ඔවුන් නිකම් විඩාබරස්ුභාවයක් දක්වනවා හැම ගණඩි නැතිතත්වයක් පත්වෙනවා. ඇතන මේ දිනවලදී හැකිතරම්. පරිසිුතු ජලය ලබාදීමට අනිවාරෙන්ම කඩතු කළ යුතුයි ඉහිරි දෙනුන් සහපේ අනකුොත් කුසිකාරම සතුන් ගවයෙන් වරන්සා එල්ුවන්ට හැ විසිහතර පුරාම් පිරිසුත් ජලය ලබාදිය යුතුයි. මේ ැඩි උුසුමත් එක්ක සතුන්ට වෛර රෝග ඇතිවීමේ ප්‍රභණතාවයක් තියෙන විසේසම ජලබී තිගාවඋනත් ව දිනවල සතුන්ට වැලඳීමේ ප්‍රභණතාව වැඩී. එවාගේම අපි නිදල්ල ඉන්න සත්තු ගැන පරිස වෙන මක දඔවු උණුස මත් එක්ක වර ැතු අත පත් හිටොත් ඔවු ප්‍රච් කාරල් ලෙස ඇතරනට බලුවන්. පවති ෂ්නාටික කාලගුණ ත්වත් සමක ර ගෙන් ජලය ඇතිස්ථා කර හා නිවස්තුල්ට පැමිණීමේ අවධානමක් පවතින බවින්. ඒ පිබඳවද විමසිල්ෙන් සිටින ලෙස පරිසරවේ දින් දරම් දෙනවා. අද දෙරන YouTube නාලිකාව YouTube අද දෙරන දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.